ඇමරිකාවේ කෙන්ටකිවල වයස අවුරුදු 15ක පිරිමි ළමයෙක් ඒ ප්‍රාන්ත පොලිසිය විසින් උසාවිය වෙත ඉදිරිපත් කර තිබුණේ ඔහු විසින් කඩේකින් පාන් සොරකම් කරද්දී මුරකරුට හසු වූ බවට චෝදනා කරමින්. ඒ වගේම පාන් සොරාගත් මේ පිරිමි දරුවා මුරකරුගේ ග්‍රහණයෙන් බේරීමට උත්සාහ කිරීමේදී අදාළ පාන් සාප්පුවේ රාක්කයක්ද කැඩී ගොස් ඇති බවට පොලිසිය විසින් මේ 15 හැවිරිදි පිරිමි ළමයාට චෝදනා කර තිබුණා. බලාගෙන පිළිතුරු දුන්නා. ඔව්. උසාවියට ඉදිරිපත් කළ මේ දරුවා දෙස සානුකම්පිත බැල්මක් හෙළූ විනිසුරුවරයා සන්සුන්ව නමුත් ගැඹුරු හඬින් ඔහුගේ ප්‍රශ්න කිරීම ආරම්භ කළා. විනිසුරුවරයා ළමයාගෙන් මෙහෙම අහනවා. ඔබ වයස අවුරුදු 15ක කොළුවෙක්. ඔබ ඇත්තටම පාන් සහ චීස් රොටියක් සොරකම් කළාද? පිරිමි ළමයා බිම බලාගෙන පිළිතුරු දුන්නා. ඔව්. විනිසුරුවරයා නැවත අහනවා. ඔබ ඇයි සොරකම් කළේ? පිරිමි ළමයා උත්තර දෙනවා. මට ඒක ඕන වුණා. එතකොට නැවත විනිසුරුවරයා කියනවා. ඔබට මිලදී ගැනීමට නොහැකි වුණාද? සල්ලි තිබුණේ නැහැ. නමුත් ඒ ඔබේ පවුලෙන් ගත යුතු දෙයක් නේද? එතකොට පිරිමි ළමයා මෙහෙම උත්තර දෙනවා. ගෙදර ඉන්නේ අම්මා විතරයි. ඇය අසනීපයි. ඒ වගේම ඇය රැකියාවක් කරන්නේ නැහැ. විනිසුරුවරයා මෙහෙම අහුවා. ඔබ කිසිවක් කරන්නේ නැද්ද? පිරිමි ළමයා මෙහෙම උත්තර දෙනවා. ඉස්සර කාර් එකක් හේදුවා. අසනීප අම්මව බලා ගන්න දවසක් නිවාඩු ගත්තම මාව රස්සාවෙන් අයින් කළා. ඊට පස්සේ විනිසුරුවරයා නැවත ඔහුගෙන් මෙහෙම අහනවා. ඔබ කාගෙන්වත් උදව් ඉල්ලුවේ නැද්ද? පිරිමි ළමයා මෙහෙම කියනවා. උදේ ඉඳන් ගෙදරින් පිට වෙලා 50 දෙනෙක් විතර ළඟට ගියා. ඒත් උදව්වක් ලැබුණේ නැහැ. ඒ නිසා අවසානයේදී මම මේ පියවර ගන්න තීරණය කළා. ප්‍රශ්න කිරීම අවසන් කළ විනිසුරුවරයා තීන්දුව ප්‍රකාශ කළා. සොරකම් කිරීම සහ විශේෂයෙන් බඩගිනි පිරිමි ළමයෙකු විසින් පාන් සොරකම් කිරීම ඉතා නින්දිත අපරාධයක් වන අතර මෙම අපරාධයට අපි සියල්ලෝම වගකිව යුතුයි. මා ඇතුළු උසාවියේ සිටින සෑම පුද්ගලයෙක්ම මේ අපරාධයට වැරදිකරුවන් සහ අපරාධකරුවන් වන බැවින් මෙහි සිටින සෑම පුද්ගලයෙකුටම ඩොලර් 10 බැගින් දඩ නියම කරනවා. ඩොලර් 10ක් නොදී කාටවත් මෙතනින් යන්න බෑ. මෙසේ පවසමින් විනිසුරුවරයා තම සාක්කුවෙන් ඩොලර් 10ක් ගෙන පෑන අතටගෙන ඒ අනුව නම ලියන්නට පටන් ගත්තා. ඊට අමතරව බඩගිනි ළමයෙකු පොලිසියට බහර දීම නිසා මෙම පාන් කඩේට ඩොලර් 10ක් දඩ ගසනවා. පැය 24ක් ඇතුළත දඩ මුදල තැන්පත් නොකළොත් ගබඩාවට මුද්‍රා තැබීමට උසාවිය නියෝග කළා. එසේම බඩගින්නේ සිටින පිරිමි ළමයෙකු උසාවියට ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් පොලිසියට ඩොලර් 10ක මුදලක් දඩ නියම කළා. මම මේ දරුවට සම්පූර්ණ දඩ මුදල දෙනවා. උසාවියෙන් ඒ ළමයාගෙන් සමාව ඉල්ලනවා. තීන්දුව ඇසුවට පස්සේ උසාවියට පැමිණලා සිටපු පිරිසගේ දෙනතින් කඳුළු වැගිරෙන්න වුණා. ඒ ළමයාගේ මාංචුත් ගැලෙව්වා. ළමයාත් කඳුළු සංගවාගත් විනිසුරුවරයා දෙස විටින් විට බැලුවා.